ஜேசஸ் கிறிஸ்து சுவாசமே பொழுவற்றின் உபகே சரீரே நவத்து உற்பாதகனவே உபகே ஆத்மய நவத்து உற்பாதன உபகே ஆத்மய மெரினா திபுனே ஒப்ப பாப்பே சமக ஒப்ப ஆத்மி மெரல திபின மோத்ததக தேவச்சனே கீனோ பௌகாரைப்பு சிட்டியதி ஜேசு கிறிஸ்து சுவாச மெலோ கேட்டாவ ஒவ்வொரு மாவ பாப்பையின் முதுவாண்டும் பாப்பே சிட்டி அப்பி நிறைவேற்றியானோ சதா காலிக்கு நின்னட்டு அந்த ஒவ்வொரு மாவ சிட்டுப்போ ஒப்பற்ற மட்ட தேவனாசை பிரேம கரலா ஒவ்வொரு மாவ இஸ்தானி முதுவல உன்வாசிக்கு சதா காலிக்கு ஸ்வர்கட்டு கெனியாற்று உன்வாசை சலசும் கரா සුභම සුබ රාත්‍රියක යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ අහපා සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවනාසයට ප්‍රශංසා කරන අතර හොඳ වෙනද වගේම අද දවසේ දෙවනාසයක වචනයම් කාරණාවක් බලලා අපි යාශනා කාරණවද සපේක්ෂිත වෙමු. හොඳ මෙම රාත්‍රියේ තුල මම ඔබ සමග බෙදා ගන්නවා යෝබ් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද තුල ශුද ලියවිල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නා වූ කරදරයෙන් පූර්ණ වූ කෙනෙක්ය ඔහු මලක් මෙන් හටගෙන පහවී යන්නේය ඔහු නොපැවති සෙවනැල්ල මෙන් පලා යන්නේය ආමෙන්. මේ ස්ථානයේ තුළ ආත්මන් මහස්සේ ඔබගේ මගේ ජීවිතයේ යථාර්ථයක් එළිදරව් කරනවා. මේ මනුෂ්‍යයෙක් ලෙස මේ පොළොවට උපාලන ඔබගේ මගේ ජීවිතය ඔබට මට ඕන ලෙස ජීවත් වෙන පිණිස නෙවෙයි දෙනස සූදාන කර දෙවියන් වහන්සේට ඕන ලෙස ජීවත් වෙන ලෙස. මේ ස්ථානය තුළින් ඔබට මට කතා කරන ස්ත්‍රියකගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නා වූ ස්ත්‍රියකගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් ඔබ මව්පිසේ ගර්භයට ඇවිත් මේ පොළොවට උපාදන වී මේ පොළොවේ ස්වල්ප කාලයක් පමණයි ජීවත් වෙන්නේ. මේ සදාකාලෙටම මේ ශරීරය තුළ මේ පොළොවේ ජීවත් වෙන්න යන්නේ. මේ ස්ථානීය පල්ලෙහාට කියනවා තරදරයෙන් පූර්ණ වූ කෙනෙක්ය. ඔහු මලක් මෙන් හටගෙන පහවි යන්නේය. ආමෙන්. නසු උදාහරණයක් කරන් කියනවා මලක් මෙන් හටගෙන පහවි යන. අපි දකිනවා මල් උදේට ලස්සනට පිපිලා එක ඔව වැඩි වෙනකොට එක පර වෙලා එක නැති විලා යනවා. මේ ස්ථානයේ තුල ඔබගේ මගේ ජීවිතයේ යථාර්ථය ආත්ම නිවාසේ කතා කරනවා. මේ ස්ථානික නා ඕ නොපැවති සෙවනලක් මෙන් පලා යන්නේ ඒ මිනිසයා මේ පොළොවෙන් ඉවත් යන දවසක් කිනවා. මිනිසයා කියනා වූ ජීවිතය දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. ඔබ බොහෝ අය හිතනවා ඔබ මේ පොළොවට ඉපදුනේ ඔබගේ කැමැත්තෙන් එක්ක ඔබගේ දෙමාපියෝ නිසා ඔබ ඉපදුනා නැතිනම් ඔබ මේ පොළොවේ ජීවත් වෙන ඔබගේ පරම්පරා උදෙසා නැතිනම් ඔබගේ යාන වාහන ඔබගේ වත්කම් ඔබගේ ගෞරවය ඔබගේ මාන්නය ඔබගේ මහාන් තත්ත්වය උදෙසා ඔබ ජීවත් වෙනවා. අද දවසේ ඔබට මට ආත්ම නිවාසේ කතා කරන මේ පොළොව තාවකාලික බවත් මේ පොළොව තුළ අපි ජීවත් වෙන ක්‍රමවේදය අඳුනගෙන මේ පොළොවෙන් එහා අපිට ජීවිතයක් තිබෙනවා. ඒකයි මේ ස්ථානය තුළ කතා කරන එක සදාකාලික මේ ශරීරය. නමුත් සදාකාලික ස්ථානයක අපිට තිබෙන තාවකාලික ශරීරයෙන් අපි අයින් වෙලා සදාකාලික ස්ථානයට එනනම් ශරීරයේ ආත්මයගෙන දෙකක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එන ඔබගේ ශරීරයේ නැවත උපාදක නැවේ ඔබගේ ආත්මය නැවත උපාදනය ගන්න. ඔබගේ ආත්මය මැරිලා තිබුණේ ඔබ පාපයේ සමග ඔබ ආත්මි මැරිලා තිබෙන මොහොතක දෙවචනී කියනවා පෞකාරයක සිටියේදී ජේසු ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආව ඔබව මාව පාපයෙන් මුදවන්න පාපයේ සිටි අපි නිරේත යනවා සදාකාලික ගින්නට අඬ ඔබව මාව සිටපු ඔබට මට දෙවනසේ ප්‍රේම කරලා ඔබව මාව ස්ථානි මුදවලා උන්වහන්සේක සදාකාලික ස්වර්ගයට ගෙන යන්න උන්වහන්සේ සැලසුම් කරා. ඉතින් මේ ස්ථානය තුල ඔබට මට උගන්වන්න දෙය තමයි බොහෝ අයගේ ජීවිත
මේ පොළොවේ ජීවත් වෙන්නේ ඔවුන් යථාර්ථයක් දන්නේ නැතුව. මිනිස්සුෝ කියන නිසා ඔවුන් ජීවත් වෙනවා. මිනිස්සුෝ ජීවත් වෙන නිසා ජීවත් වෙනවා. ඔවුන් හිතනවා ඔවුන් ජීවත් වෙන්නේ ඔහුගේ රැකියාව නිසා, ඒක ඔවුන් සමග තිබෙනා වූ දේවල් නිසා, ගෞරවය මේ හැම දෙයක් නිසා ඔවුන් හිතනවා ඔවුන් ජීවත් වෙනකොට. නෑ නෑ, ඔබ මා ජීවත් වෙනේවත් තිබුණත් නැතත් මිනිස්සුෝ මේ පොළොවේ ජීවත් වෙනවා. මේ පොළොවේ කිසිම දෙයක් නැති මිනිස්සුත් මේ පොළොවේ ජීවත් වෙනවා. ඔබ හිතන ඔබට දෙයක් තිබුණොත් විතරයි ජීවත් වෙන්න පුළුවන්? නෑ නෑ, මොකුත් නැති මිනිස්සුත් මේ පොළොවේ ජීවත් වෙනවා. ශරීරයේ අත්පා නැති මිනිස්සුත් මේ පොළොවේ ජීවත් වෙනවා. කිසිම දෙයක් නැති මිනිස්සු ජීවත් වෙනවා. තියන අය ජීවත් වෙනවා. ආත්මයයි වැදගත්, ශරීරේ නෙවෙයි වැදගත්. ඒ නිසා යොප්තුලින් ඔබගේ මගේ ජීවිතයට කතා කරනවා. මිනිසෙක උපන් ස්ත්‍රීකින් උපන් මිනිසයා ස්වල්ප දවසක් පවතිනා වූ හතරදරයින් පූර්ණ කෙනෙක් කිය. එහෙනම් ලෝකේ පීඩාව, වේදනාව, ප්‍රශ්න තිබෙනවා. බයිබලයේ තුල පැහැදිලිව කතානේවා තිබෙනවා. නැතිනම් කිතුණු කම කියන්නේ කිසි ප්‍රශ්නයක් නැති රෝසමල් යහනාවක් නෙවෙයි. ඒවත් තුලින් උන්වහන්සේ ඔබ ගෙනියට උන්වහන්සේ සැලසුම් කරනවා. ඒවා තුලයි ඔබගේ ජීවිතයේ උගන්වන්න දෙවෙනවාසේ සැලසුම් කර තිබෙන්නේ. අභියෝග ප්‍රශ්න තුලින් ඔබගේ ජීවිතයට යම් පණිවිඩයක් කතා කරනවා. ඒ කාලයන් තුල ඔබගේ ජීවිතයේ සමහර ප්‍රශ්න, වාතාවරණයන්, වේදනාවන් දෙවෙනස්සේ තබා තිබෙනවා. හේතුව ඒවා තුලිනි ඔබගේ ජීවිතයට උගන්නා. ඒවා නැවත ඔබගේ ජීවිතයට එන්නේ නැහැ. හැබැයි ඒවා තුලින් ඔබ යමක් ඉගෙන ගන්න. ඔබ මේ පොළොවේ ජීවත් වෙද්දී සමහර දේවල් ඔබගේ ජීවිතය ඇවිත් නැවතිලා තිනනා. උන්වහන්සේ යමක් ඔබට කතා කරනවා. යම් පැත්තක් ගැන සිතන දෙවෙනස් අවස්ථාවක් දෙනවා. ඒ නිසා ඔබ යථාර්ථවාදීව මේ පොළොවේ ජීවත් වෙද්දී දෙවියන් වහන්සේට ලේසි ඔබත් එක්ක වැඩ කරන්න. ඒ නිසා උන්වහන්සේ මේ කාරණා තුළ ඔබගේ මගේ ජීවිතයට එනිදාව කරන්නේ. ඔබගේ මගේ ජීවිතයේ මේ පොළොවේ තාවකාලික බව, නමුත් සදාකාලික බලාපොරොත්තුවක් ඔබට මට දෙවියන් වහන්සේ දී තිබෙනවා. ඒ සදාකාලික බලාපොරොත්තුවටයි ඔබ මා දේවල් එකතු කරගන්න ඕන. දෙවචනය තුළ පැහැදිලිව කියනවා මේ පොළොවේ වස්තු එකතු කරන්න එපා, ඒවා කාවෝ කාලා දමනවා. නමුත් ස්වර්ගික රාජ්‍යයට ඔබ දේවල් එකතු කරන්න, ඔබට දුන්නු ජීවිතය ඔබ අන් අය උදෙසා කැප කරන්න, සුභාරංචි ප්‍රකාශ කරන ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ ගැන උන්ට අඳුනා දෙන්න. හේතුව ඒක තුල දෙවියන් වහන්සේ මහත් ආශිර්වාද අනුග්‍රහයන් ඔබගේ ජීවිතය තබා තිබෙනවා. ඒ නිසා ඔබ ප්‍රශ්න නම් ඔබට විසඳුමක් තිබෙන ක්‍රිස්තුස් වහන්සේ තුළ, දෙවියන් වහන්සේ තුළ ඔබට විසඳුමක් තිබෙන, ඔබ තීරුම් ගන්න. ඔබගේ ජීවිතය යන අභියෝගය එන්නා වූ ප්‍රශ්න පීඩාවන් වලට එහෙලින් ඔබ දකින පිණිස ඔබගේ ඇස් ඔබ සූදානම් කර ගන්න. ඒ වතාවකාලික බව ඔබ අඳුන ගන්න. ඔබගේ ජීවිතයේ සදාකාශම දෙවෙනස්සේ ගැලවීම දී තිබෙනවා. ආමෙන්, හාලෙලූයා. ඔබට මට අද දවසේ බලාපොරොත්තුවක් තිබෙනවා. කිතුන්නේ ක්ලෙස ජීවත් වෙන ඔබට මට දෙවෙනස්සේ බලාපොරොත්තුවක් දී තිබෙනවා. ඒ බලාපොරොත්තුවට ඔබිරලස ඔබගේ ජීවිතය ඔබ ගෙනියන්න. අද දවසේ බොහෝ අය කනස්සල්ලෙන් ජීවත් වෙනවා. බොහෝ අය වේදනාවෙන් ජීවත් වෙනවා. ඒ තිබුණු වාතාවරණ නිසා, ඒ තිබුණා වූ අභියෝග නිසා ඔව් ජීවිතේ අමාරුවෙන් ජීවත් වෙනවා. ඔබ යෝබ්ගේ ජීවිත කතාව බැලුවොත්, යෝබ් සියල්ල දේන් පූර්ව සිටපු මිනිසෙක්, ඔහු ධර්මිෂ්ඨ මිනිසෙක් කියලා බයිබලයේ කියනවා. ඔහු සියලු ආශිර්වාදවලින් පූර්ණ මිනිසෙක්. ඔහුට කිසිම දෙයක් අඩුව තිබුණේ නැහැ. ජ වැඩකාරෝ හිටියා, ඔහුට නිවාස, ඔහුට මුදල්, ඔහුට හැම දෙයක්ම තිබුණා. ඔහු සියල්ලෙන් පූර්ණ හිටියා. නමුත් දවසක් සාතන් ඉල්ලනවා දෙවියන් වහන්සේ මට යෝප් පරික්ෂා කරන්න දෙන්න. හේතුව ওই යෝප් ජීවත් වෙන්නේ ওই ආශිර්වාද නිසා. ඔහුට තිබෙනා වූ මිල මුදල්, ගෞරවය, ඒ තිබෙනා වූ සැප සම්පත් නිසා ඔබ ජීවත් වෙනවා. ඒ නිසා සාතන් ඉල්ලනවා දෙවියන්සෙන් යෝප් මට පරික්ෂා කරන්න දෙන්න. දෙවියන්ස කියනවා මම යෝප් දෙන්න, හැබැයි ඔබගේ ජීවිතයට අත ගන්න බෑ. යෝප්ගේ ජීවිතය හැම දෙයක්ම සාතන් නැති කරනවා. ආශිර්වාද නැති කරනවා. ඔහුට තිබුණු ගෞරවය, ඔහුට තිබුණු නිවාස දරුව හැම දෙයක්ම නැති කරනවා. අන්තිමට ඔහු රෝගී කරනවා. දෙවචනේ තුල කියනවා ඌට අඩු කෙටි මුළු ශරීරය පුරා තියෙන ඌ නිදාගත්තේ අලුඩ කියලා. දෙවචනේ තුල කියනවා ඔහුගේ භාර්යාවත් කියනවා තවත් ඔබ දෙයියෝ දෙයියෝ කී කින්නවත් කෝ දෙයියෝ ඉන්නව නම් ඇයි ඔබට මෙහෙම වුනේ කියනවා. හැබැයි ඌ ලස්සන උත්තරයක් දෙනවා. දෙවියන් වහන්සේ දුන්න
දෙවියන් වහන්සේ ගත්තා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ ඔබගේ මුඛයේ එවැනි වචන තිබෙනවද? ඔබට දේවල් තිබිලා නැති වුණොත් ඔබ දෙවියන් වහන්සේ දොස් කියනවා. ඇයි මට මෙච්චර දේවල් තිබුණා? අද දවසේ මට මුකුත් නැහැ. මට ඉන්න තැනක්වත් නැහැ. මට කියලා කවුරුත් නැහැ කියලා ඔබ අඬයි. දෙවියන් වහන්සේ ඔබ වැළපේ දෙවියන් වහන්සේ දොස් කියයි. හැබැයි යොබ් දෙවියන් වහන්සේට ස්තුති කරා. ස්වාමිනි, ඔබයි මේ සියල්ල මට දුන්නේ. ඔබයි මගින් මේ සියල්ල ගත්තේ. අද දවසේ ඔබගේ ජීවිතේ හැම දෙයක්ම හිම වෙලා තිබෙනවද? ඔබේ ජීවිතේ හැම දෙයක්ම නැති වෙලා තිබෙනවද? ඔබ යොබ් වගේ ඔබ සිතන්න. මේ පොළොවට එද්දී ඔබ මුකුත් ගෙනාවේ නැහැ. මේ පොළොවේ යද්දී ඔබ මුකුත් අහන් යන්නේ නැහැ. එනම් මේ తాවකාලික ලෝකයේ තුල ඔබට දුන්නා වූ බොහෝ දේ ඇති. සමහර දේවල් ඔබගෙන් අද නැති වෙලා ඇති. යොබ් මෙන්න ඔබ සිතන්න. මේ ස්ථානේ අපි දැක්කා. අපි ස්වල්ප කරක් මේ පොළොවේ පවතිනවා. දෙවචනේ කිව්වා මලක් මෙන් හටගෙන පහවි යනවා කියලා. අපි ඔබට ලැබුණු නොලබුණු හැම දෙයක් ගැන ස්වාමිනි ඔබට ස්තුතිය කියන්නේ. දෙවචනේ පෑදිලිව කියනවා යෝබ්ගේ ජීවිතේ නැවත තිබුණට වඩා ආශිර්වාද කරා කියලා. හේතුව ඔහු දෙවියන් වහන්සේ මත විතරක් ලැබුණා. දුන්න වෙලෙත් ස්තුති කරා, නැති වෙලෙත් ඔහු ස්තුති කරා. දෙවියන් වහන්සේ යෝබ්ගේ ජීවිතේ ආශිර්වාද කරා කියලා. මේ රාත්‍රී කාලේ දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතය කතා කරන්නේ. ඔබ අද දවසේ අඬමින් සිටිනවා. ඔබ වේදනාවෙන් ප්‍රශ්නේ කනස්සලා සිටිනවාද? දෙවියන් වහන්සේගේ මාදෙස බලන්න. මගේ ඔබගේ ජීවිතයේ දුන්න හැම දෙයක්ම අද දවසේ අහිමිලා තිබුණොත් මම නැවත ඊට වඩා දේ දෙන්න පුළුවන්. හැබැයි ඔබ මා විශ්වාස කරන්න ඕන. මේ රාත්‍රී දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. ඔබගේ හදවත දකින්නවා. ඔබගේ වේදනාව තේරෙනවා. උනාසක නැවත මම ඔබ ජීවිත වෙනස් කරන්නට යනවා. ඔබ හිතන රාමෝට වඩා වෙනස් ලෝකයක් තිබෙනවා. මම ඒක තුල ඔබව ගෙන යන්නට යනවා. හාලෙලූයා. පියාණනි, අපි ප්‍රසූති කරන මේ රාත්‍රියේ තුල ඔබගේ හඬ අපිට ඇසෙනවා. ඔබ අපේ ජීවිතයේ ගොඩනගමින් අපව ඉහළට ගේන දෙවියන් වහන්සේ නිසා අපි ප්‍රසූති කරන මගේ දෙවියන් වහන්සේ පියාණනි, ඔබගේ වචනය ඔබගේ හඬ අපිට ඇසෙනවා. ඒවා සත්‍යතාවයන් ලෙස අපිට අල්ලගෙන ඔබ වහන්සේ අපිට දුන්න ජීවිතය එකගෙන ඒක තුල ගමන් කර ඔබ වහන්සේ අපිට උපකාර කරන මගේ දෙවි පියාණනි. ආමෙන්, හාලෙලූයා. අද වෙනද වගේ මම රෝගීන් උදෙසා ආශ්‍රා කරන්නට යනවා. ඔබ රෝගී කෙනෙක් නැව, ඔබ රෝහලක, ඔබ නිවසක, ඔබ කොයිම ස්ථාන සිටියා, වෛද්‍ය ඔබ අතහැර නැතිුණා. හැමෝම ඔබ ඔසුව කරන්න බෑ කියලා ඔබ ප්‍රතික්ෂේප කළා. වෛද්‍යර කිව්වද ඔබට තව ඔබ මාසයක් ජීවත් වෙන්න, තව දවස් කීපයක් ජීවත් වෙන්න කියලාද? නමුත් ස්වාමීන් වහන්සේ මරණ රාත්‍රියේ ඒ වාර්තා වෙනස් කරන්නට, රේමිෂාන් දුරේ නමස් දෙබ්‍රකේෂ මන්තේ උනාසගේ සෝය ඔබ මත නිදහස් කරන්නට යනවා. ඔබව මේ ලෝකෙට ගෙනපු දිව්‍ය ආශ්‍රය ඔබව නැවත නිර්මාණ කරන, ඔබගේ හැම අවියක්ම නැවත නිර්මාණ වන සිඟ වචනයට බලය තිබෙන ඔබ විශ්වාස කර බැවහිල්ලෙන් ස්ථාන තුල ඔබ අත තබා ගන්න සුවය මේ වෙලාවේ ජීවිතේ මත හට ගන්න. රාබා ශාන්තුන නම සේබියා පයන ඔබට සුති කරන මේ වෙලාවේ ඔබගේ සුවය හැම කෙනෙක් මතම නිදහස් වෙන නිසා. හාලලූයා. රෝහලවලද නිවස්වලද ස්වාමීනි මොන ස්ථානයක මේ වෙලාවේ වේදනාව සිනවද? ඔබගේ ජීවනයේ වචනේ මම කතා කරනවා. ඒ ශරීරයේ මත ඒ යම් දේව අඩුව තිබෙනවද? ඒව නැවත නිර්මාණ වෙන පිස. සොණ යම් ගෙඩි තිබෙනවද? ඒව පා වෙන පිස. ජේසුස් වහන්සේගේ නාමෙන් ඔබ සුවය කතා. රාබා ශාන්තුන නම සේබ කාශරි කරුස මාදෙලිමියා රාටි කලමා ශුද්ධාර්ණසගේ පළය මේ රාත්‍රි උමතරි දාස හිසොසෙන් දෙපතුලක සීන් වැට මාසලේ නාර්තුල ඔබ වාසේ ද කල් වාරි වැගරෝ ලෙවෙනින් ඔබ මුද්‍රාතව දීපිනේ ඔබගේ සුවය ඒ මත දැන් නිදහස් වෙන සුතිපියන්නේ ඔබ ස්පර්ශක නිසා ඔබ නිදහස්ක නිසා ඔබ සුවකල නිසා මම ඔබට සුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්, ආමෙන්. දවස විවිධ අභියෝග, විවිධ ප්‍රශ්න, විවිධ කාරණා තුළ ගෙවිල ඇති ස්වාමීන් වහන්සේ යහපත් මේ වෙලතෙක් ඔබ උනාසේ ජීවිතය දීලා ඔබ ජීවත් කරන නිසා ඔබ කන ස්වාමීන් වහන්සේ සුති. තවමත් මම ජීවත් වෙන්න බවට දුන අනුග්‍රහය නිසා හුස්ම දෙන්න සහ හුස්ම ගන්න බලයත් තව දෙවියන් වහන්සේ තවමත් ඔබ ජීවත් කරනවා. උන්වහන්සේට සුති කියන්නේ ස්වාමීනි ඔබ දුන් නොදුන් හැම දෙයක් නිසා සුති කියන දාත්‍ය. දවසේ අද රාත්‍රි අපි බාරතුන සෝබ නින්දා දෙන උදෑසන නැකින්ද අපි කිනක කෙනන කරුණාව දෙන්නේ දෙවි පියාණනි. ඔබගේ රැකවරණ අපි කිනක මත දබමින් ඔබගේ සුවක්ෂස හස්තිය අපි උගෙන යන කලේ ආශනා කරනවා. ජීවමානු පලවත් වේ නාසරේසු ස්වාසේගේ නාමයෙන්. ආමෙන්, ආමෙන්.